දවසක් සිතුවිලි පසෙක තබා දෙවිඳුන් වෙත අප සිත් නොසවා එක සිතුවිල්ලක රැඳී සිටින්නට දෙවිඳුන මටකි පසසගයන්නට එක් වැව් කිතුනු අද මෙම දිවි පූජයාගේ ඇරඹීමට ප්‍රථම මේ උදෙසා බැතිබර දායකත්වයේ සැපයූ සෑම දෙනා වෙනුවෙන් එම් පවුල්වල සියලුම සමාජික සමාජිකවන් වෙනුවෙන් ස්වාමින් වහන්සේට ආරක්ෂා කරමු. ඒ වගේම වර්බම් රූපවාහිනී නාලිකාව සමග සිය මූල්‍යමය දායකත්වය ලබා දෙන සියලු දෙනා සහ ඔවුන් අතරින් අද දින ජන්මදින සමරන විවාහ සැමරුම් සිදු කරන අය උදෙසාත් ස්වාමින් වහන්සේට ආරක්ෂා කරමු. පියන් වහන්සේගේද පුත්‍රයන් වහන්සේගේද ශුද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් ආමෙන්. අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියනන් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. අද දවසේ අපි අසීසියේ ශුද්ධෝ ෆ්‍රැන්සිස් මුනිතුමාගේ මංගල්‍ය සමරනවා. ෆ්‍රැන්සිස් මුනිතුමා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ජීවිතේ හැම දෙයක්ම අතහැරපු ශුද්ධවන්ත චරිතයක්. ඒ උන්වහන්සේගේ ඒ මංගල්‍ය සමරන දවසේ අපි ශුද්ධ වූ කල්වාරි යාගයට ඇතුළු වෙලා ඉන්නේ. කල්වාරි යාගය කියලා කියන්නේ මොකක්ද? ස්වාමීන් වහන්සේ අපෝ දේශා මුළු ජීවිතේම අතහරමින් කරපු ඒ උතුම් යාගය. ඒ යාගයට සම්වැදිලා ඉද්දී ෆ්‍රැන්සිස් මුනිතුමාගේ මැදිස්තකම තුළ අපිටත් ජීවිත දේවල් අතහරිමින් ස්වර්ගයේ තදින් අල්ලගන්න පුළුවන්කම ශක්තිය ලැබෙන්නටයි කියලා අයදිමින් අපි ආඥා කරමු විශේෂාකාරයෙන්. මොදක් දැස් වසාගෙන අපේ දුබලකම සිහිපත් කරගනිමු. ජීවිතේ මහා අතහැරීමක් කරපු සාන්තුරගේ මංගල්‍යයක් සමරන දවසක් වුණාට අද අපේ ජීවිත තුළ අපි පාපේ අල්ලගෙන පෞකාර ජීවිත ගත කරන්නට පෙළඹුණු අවස්ථා බොහොමයි. එවෞදේස ස්වාමීන් වහන්සේගෙන් කමාව ඉල්ලලා යාක්ෂා කරමු. සර්බලධාරි දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරියනි ඔබටද මා පෞකල බව කියමි. සිත වචන ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් මම බොහෝසේ පෞකලමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. ඒ භාග්‍යවන්ත නිත්‍ය කන්නමරේ තුන්ගෙන්ද සිරු සිරු දූතයන්ගෙන් හා ශුද්ධවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරියනි ඔබගෙන්ද මා උදෙසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරනමෙන් අවනතව ඉල්ලා සිටිමි. සර්වබලධාරි දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අපමුණුවන සේක්වා. ආමෙන්. අපි ආක්ෂා කරමු. සර්බලධාරි සදහතන දෙවි ස්වාමිනි, ධර්මිෂ්ඨ භාවයේ පූර්ණත්වය කර අපගෙන යනු සඳහා ඔබවහන්සේට ප්‍රේම කිරීමටද අප සහෝදර සහෝදරියන්ට දයාවීමටද ඔබවහන්සේ අපට උගන්වන සේක්වේද? ඔබවහන්සේගේ අනපනත් මුළුමෙන් අනුසාර කර සදා ජීවිතය කරා පැමිණීමට අපට වරම් දුන මැනව. මේකිදී ඔබ ශුද්ධාත්මයන් සමග එකම දෙවියන්ව සදහටම වැඩ සිටින්නා වූද, රජකම් කරන්නා වූද, ඔබවහන්සේගේ පුත්‍රයන් හා අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම ලැබේවා. ආමෙන්. ජෝබ් කතාව පොතෙන් උපුටාගත් කොටසකි. එවිට දෙවිදානෝ කුණාටුව මැදින් ජෝබ්ට මෙසේ පිළිතුරු දුන් සේක. ජෝබ්, නුඹ උපන් දින සිට කිසිම දාක අලුත් දිනක් උදාවන්නට නුඹ අණ දුන්නේහිද? පොළොව පුරා අරුණෝදය නැගී එන්ටත් දුදනන් මිහි පිටින් පැන්නීමටත් නුඹ ආඥාවක් පැන්නවුයේද? හිරු උදාව කඳු හා නිම්න මතු කරයි.
ඒවා මැටිවල තබන ලද මුද්‍රා මෙන්ද ඇදුමක රැලි මෙන්ද කැපී පෙනෙයි. දවල් එළිය දුදනන්ට දැරිය නොහැකි තරම් දීප්තිමත්ය. එය ඔවුන්ගේ සැහැසිකම් වලක්වාලයි. නුඹ මුහුදේ උල්පත්වලට ලං වූයෙහිද? මුහුද පතුලේ යාගත නොහැකි පෙදෙස්වල ඇවිද්දෙහිද? මරහුගේ ලොවට පිවිසෙන දොරටු නුඹට පෙන්වා ඇත්තෙහිද? අඳුරු ලොවේ මුර දොරටු කවදාවත් නුඹ දුටුවෙහිද? මහපොළව කොතරම් විශාලදයි නුඹ මදක්මත් දන්නේහිද? දන්නේහෙනම් මට කියව. ආලෝකය එන්නේ කොහෙන්දයි, අඳුර බිහිවන්නේ කොහේදයි නුඹ දන්නේහිද? නුඹට ඒ වායේ නියම ස්ථානවලට මඟ පෙන්විය හැකිද? නුඹට ඒ වායේ නිවෙස් වලට ඒවා ගෙන ගිය හැකිද? නුඹ මෙපමණ දිගායු වළඳා සිටින බැවින් විශ්වය මැවෙන්නට පෙර නුඹ ජීවත් වී සිටිහෙයින් ඔය කොයි දේත් නුඹට කළ හැකි නොවේද? එවිට ජෝබ් පිළිතුරු දෙමින් මෙසේ කීය. සමිඳුනි, මම අනුවන ලෙස කතා කෙලෙමි. ඔබට කුමන පිළිතුරක් දෙන්නෙම්ද? මම කටපියා නිහඬවන්නෙමි. මම එක්වරක් කතා කෙලෙමි, පිළිතුරු නොදෙමි. මම දෙවරක් කතා කෙලෙමි, ඉන්පසු කතා නොකරමි. දෙව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිඳුනි සදා මාර්ගයෙහි මාගෙන ගිය මැනව. සමිඳුනි සදා මාර්ගයෙහි මාගෙන ගිය මැනව. සමිඳුනි ඔබ මා සියුම් ලෙස විමසා බලා දෙනගත් සේක. මාගේ දුම් හිටුම් සියල්ල ඔබ දන්නා සේක. දුරතියම මාගේ සිතුවිලි ඔබ තේරුම් ගන්න සේක. මා ගමනක් ගියත් නින්දට ගියත් ඔබ මාගේ සියලු මාර්ග දන්නා සේක. මාගේ හැසිරීම සහ මුලින්ම ඔබ දන්නා සේක. සමිඳුනි සදා මාර්ගෙහි මාගෙන ගිය මැනව. ඔබෙන් සැඟවීමම කොතනට යම්ද? ඔබ ඉදිරියෙන් කොතනට බලා යම්ද? මා ස්වර්ගයට නැගුණත් ඔබ එහිය, පාතාලයට බැස සැතපුනත් ඔබ එහිය. මා නැගෙනහිරට යළී ගියත් බටහිර මුහුදු සීමාන්තයේ විසුවත් එහිදීත් ඔබේ අත මට මඟ පෙන්වන්නේය. සමිඳුනි සදා මාර්ගයෙහි මාගෙන ගිය මැනව. ඔබේ දකුණත මට පිහිටවන් නේජ. ඔබ මාගේ ඇතුළාන්තය මැබූසේක. මාගේ මවකුසෙහි මා තැනු සේක. මම ඔබට තුති පුතමි. මන්ද මා ඔබට ගරුබය දැක්විය යුතුය. ඔබේ සියලු ක්‍රියා සිරිමත්ය. ඔබ තරේ මා දන්නා සේක. සමිඳුනි සදා මාර්ගෙහි මාගෙන ගිය මැනව. සුපුවත් ජයනද. ආ
දානු සියලු පොරොන්දු ඉටු කරන සේක, තමන් කරන සියල්ලේදී මෙත් සිත් වඩන සේක. Alleluia, Alleluia, Alleluia. සමදරන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ලෝකතුමාගේ ශුද්ධෝ සුවිශේෂී නුපුටාගත් කොටසකි. සමිධානනී ඔබ වහන්සේට මහිමය වේවා. පසුතැවී සිත් හරවා නොගත් නුවරවලට ජෙසුස් වහන්සේ මෙසේ වදාළ සේක. එම්බා කොරාශීනය ඔබට වන විපතක මහත. එම්බා බෙත්සයිදාව ඔබට වන විපතක මහත. ඔබ තුළ කළ ප්‍රබල ක්‍රියා තීර්හි හා සීදොන්හි කළා නම් මීට කලින් ගෝනිරෙදි ඇඳගෙන අලු තවරාගෙන පසුතැවී සිත් හරවා ගැනීමට ඔවුන්ට ඉඩ තිබිණි. එසේ වුවද දේව විනිශ්චය දවසේදී ඔබට වඩා තීරට හා සීදෝනට සහනය ලැබෙන්නේය. එම්බා කපර්නවුම ඔබ සගලව දක්වා උසස් කරනු ලබන්නේහිද නැත පාතාලේ දක්වා පහත හෙළනු ලබන්නේහිය. ඔබගේ වචන අසන්නා මාගේ වචන අසයි, ඔබ ප්‍රතික්ෂේප කරන්නා මා ප්‍රතික්ෂේප කරයි, මා ප්‍රතික්ෂේප කරන්නා මා එවූ තැනන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේය. සඳන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. එක්තරා දේවස්ථානයක පූජා උදව්වේ දරුව පිරිසක් මම දුද සේවාවකට ගිහිල්ලා ඉද්දී මේසමේ සුදු අල්තාරේ සෙල්ලම් කරලා සප්‍රද වහන්සේට අගෞරව වෙන පිළිවෙලට සෙල්ලම් කරලා කොහොම හරි පියතුමාට මේක ආරංචි වෙලා ඔන්න කැඳවලා උන්වහන්සේ කට්ටියට චෝදනා කරනවා, වැරද්ද පහදලා දෙනවා. මේ ළමයින්ට ස්වාමි දොස් කියද්දී ඒ ළමයි අතරින් එක දරුවෙක්ට ටිකක් වැඩිපුර බැන්නා. ඒ කවුද ඒ දරුවා? ඒ ළමයි අතර ප්‍රසිද්ධ කතෝලික පාසලකට යන දරුවෙක්. අනිත් අයත් ඒ වැරද්දම තමයි කළේ. සප්‍රද වහන්සේට අගෞරව කිරීමම තමයි කළේ. නමුත් මේ දරුවට උන්වහන්සේ වැඩිපුර බැන්නා. උන්වහන්සේ බැන්නා කීමෙන් කිව්වා, පුතේ ඔයා කතෝලික පාසලකට යන දරුවෙක් නේද? ඉස්කෝලෙත් පල්ලියක් තියෙනව නේද? සප්‍රද වහන්සේගේ අරුම ඉස්කෝලේ කියලා දෙනව නේද? එච්චර ඔයාට මේක ගැන දැනගන්න ලැබිලත් ඔයාට සප්‍රද වහන්සේගේ අරුමේ තේරෙන්නේ නැද්ද? ඔයත් කොහොමද මෙතන කට්ටිය එක්කවලා සෙල්ලම් කරේ? හැමෝටම බැන්නා. නමුත් මොහුට වැඩිපුර බැන්නා. වැඩිපුර බැණිය යුතුයි. මොහුට වැඩිපුර අවස්ථාවක් ලැබිලා තියෙනවා යහපත් ලෙස ජීවත් වෙන්න. සප්‍රද වහන්සේගේ අරුම ගැන වැඩිපුර මඟපෙන්වීමක් ඔහුට ලැබිලා තියෙනවා. නමුත් ඒ මොහුත් ගණන් ගන්නේ නැතුව ඔහුත් ඒ පාපය තුළම ඉඳලා ඒ වැරද්දම කරලා. එහෙනම් බැණීම සාධාරණයි. අදේ වචනෙට එන්න. ඒ වගේම දෙයක් වෙන්නේ. ස්වාමින් වහන්සේ නගර තුනකට ඉරි ගහලා බයිනවා. එම්බා කොරාශීනය ඔබට වන විපතක මහත. එම්බා බෙස්සයිදාව ඔබට වන විපතක මහත. එම්බා කපර්නවුම ඔබ පාතාලේ දක්වා පහත් කරනු ලබන්නේය. උන්වහන්සේ වැටිපුර බයිනවා මේ නගර තුනට. ඇයි? ඒ අයට වෙනස් වෙනව නම් වෙනස් වෙන්න ඕන තරම් අවස්ථාව තිබුණා. ඇයි? ගැලුම් කාර්යය ස්වාමින් වහන්සේ ඒ නගරවල උන්වහන්සේගේ සේවාව කළා. උන්වහන්සේගේ දේශනා ඒ මිනිස්සුන්ට හොඳටම ඇහුණා. උන්වහන්සේගේ පුදුම ක්‍රියා ඔවුන්ගේ ඇස්වලින් දැක්කා. ඒවා දැක දැක ඒවා ඇස්වලට පෙනි පෙනි ඔවුන් පාපය තුළම ජීවත් වුණා. වැරදි නැද්ද? අතිශයින් වැරදි. ලැබුණු අවස්ථාව ප්‍රබලයි. හැදෙනව නම් හැදෙන්න, ලැබුණු අවස්ථාව උපරිමයි. නමුත් ඔවුන් ප්‍රයෝජන ගත්තේ නැහැ. දෙව් පුත්‍රයා හිටියත් ගණන් ගත්තේ නැහැ. පාපය තුළම හිටියා. ඒ නිසා උන්වහන්සේ චෝදනා කරනවා. උන්වහන්සේ කියනවා මේක සාමාන්‍ය වැරද්දක් නෙවෙයි, මේක බරපතලයි. ඔබට වන විපතක මහත. කපර්නවුමට කියන ඔබ පාතාලේ දක්වා පහත් කරනු ලබන්නේ. දරුණු විනිශ්චයක් ගැන කතා කරන්නේ, දරුණු දඬුවමක් ගැන කතා කරන්නේ. සරණ තවදුරටත් කියනවා විනිශ්චය දවසේදී තීරට හා සීදෝනයට සොදොමට ඔබට වඩා සහනය ලැබෙනවා. දැන් තීර්, සීදෝන්, සොදොම් කියන්නේ පාපෙන් පිරලා තිබුණු නගර. උන්වහන්සේ කියනවා විනිශ්චය දවසේදී ඒ නගරවලටවත් දරුණු විනිශ්චයක් ඔබ තරම් හම්බෙන්නේ නැහැලු.
ඔබට ඊට වැඩි දරුණු විනිශ්චයක් හම්බෙනවලු. ඇයි? ඔවුන්ට ඔබතරම් අවස්ථාව ලැබුණේ ඔවුන්ට ඔබට තරම් අවස්ථාව ලැබුණේ ඔබට ගැලුම්කරත් එක ළඟින්ම ආශ්‍රය කිරීමේ අවස්ථාව ලැබුණා. ගැලුම්කරගේ දේශනා කණින් ඇහිමේ අවස්ථාව ලැබුණා. ඒත් ඔබ ගණන් ගත්තේ නැහැ. ඒ නිසා ඔබට දරුණු විනිශ්චයක් ලැබෙනවා උන්වහන්සේ කියනවා. හරි. ලූක් 12:48 උන්වහන්සේ කියනවා. යමෙකුට වැඩියෙන් දෙන ලද්දේද ඔහුගෙන් වැඩියෙන් බලාපොරොත්තු වෙනු ලැබේ. මේ උන්වහන්සේගේ ප්‍රතිපත්තිය ගණනය කිරීමේ ස්වරූපය යමෙකුට වැඩියෙන් දෙන ලද්දේද ඔහුගෙන් වැඩියෙන් බලාපොරොත්තු වෙනු ලැබේ. ඉතින් කොච්චර ලැබිලාද? කපර්නවුමට කොරාෂීනට බෙත්සයිදාවට ස්වාමින් වහන්සේවම ලැබිලා උන්වහන්සේත් එක්කම ඉඳ ලැබිලා. ඒත් ගණන් ගත්තේ නැහැ. ඒත් පාප තුලම හිටියා. සවුනවාසේ කියනවා ඔබට දරුණු විනිශ්චයක් ලැබෙනවා. පොද ඔබ කරලා තියෙන්නේ සෙල්ලම් වැරද්දක් නෙවෙයි, ලොකු වැරද්දක්. ප්‍රේමන්තෙනි, මේ දේවචනේ ආලෝකය තුල අපි අපේ ජීවිතවලට හැරිලා බලන්න ඕනේ. එදා උන්වහන්සේ කොරාෂීනිය, බෙත්සයිදාව, කපර්නවුම සම්බන්ධයෙන් ක්‍රියා කළා වගේ අපි සම්බන්ධෙත් ක්‍රියා කරනවා. උන්වහන්සේගේ හඬ අපිට විවිධ පුද්ගලයන් හරහා විවිධ සිද්ධි හරහා ඇහෙන්න සලස්වනවා. කලියුද්දේ පෙන්ණුම් කරලා දෙනවා. ඒත් අපි ගණන් ගන්නතු ඉන්නවද? ඔන්න ඔය අවුලක් නැහැ. අපි ඉන්න විදිහටම ඉන්නවා කියලා ඉන්නවද? එහෙම හිටියොත් ඒකත් බරපතල නැද්ද? අපිටත් ඔබටන ඉපතක මහත කියලා උන්වහන්සේ නොකියයිද? කියනවා අනිවාර්යයෙන්ම. මොකද අපිටත් අවස්ථාව ලැබිලා තියෙනවා නම් ප්‍රයෝජනේ ගන්නෙ නැත්තම් ඒකත් අවිවාදෙම්ම බරපතලයි. මං කිව්වා ලෝක 12:48 යමෙකුට වැඩියෙන් දෙන ලද්දේද ඔගෙන් වැඩියෙන් බලාපොරොත්තු වෙනු ලැබේ. අම්මා හරහා යම් වරද්දක් පෙන්ණුම් කරලා තියෙනවා නම් ස්වාමින් වහන්සේ, පියවරු හලහා නායකයෝ හරහා යමක් නැවත නැවත කියලා තියෙනවා නම්, සිද්ධියක් හරහා ඒ වැරද්දේ බරපතලකම අවබෝධ කරවලා තියෙනවා නම්, ඒ කියන්නේ උන්වහන්සේ යමක් කරලා තියෙනවා. එදා කුරාෂීනට බෙස්සයිදාට කළා වගේ. ඒත් ගණන් ගන්න නැතුව ඉන්නවා නම් ඒක පැහැදිලිව බරපතලයි. උන්වහන්සේ කියනවා දරුණු විනිශ්චයක් තියෙනවා ඒ වගේ වැරදි වලට. මොකද අවස්ථාව ලැබිලත් උන්වහන්සේ ගලව ගන්න උත්සාහ කරලත් ඒක කනකට අරගෙන නැහැ. ඒක කනකට අරගෙන නැහැ. ඒක බරපතලයි. ඒ නිසා අද දවසේ අපි තීරණයක් ගමු. ස්වාමීන් වහන්සේ අපිව නිවැරදි කරද්දී ඒවා දෙකේ කුලට දාන්න නැතුව ඒවා සීරියස් ගන්නවා කියලා. උන්වහන්සේ පුද්ගලය හරහා සිද්ධි හරහා මඟ පෙන්වීම දෙද්දී නෑ මම මේ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන මාව විනාශ කර ගන්නවා කියලා තීරණයක් ගමු. එහෙම කරේ නැත්තම් ඒක දරුණු විනිශ්චයකට ලක්වීමට හේතුවක් වෙනවා කියලත් මතක තියාගමු. ඒකට සමාව ලැබීමේ නැතිකමක් තියෙනවා කියලත් අපි තේරුම් ගමු. ඒ නිසා සයනාංශ අපිට මඟ පෙන්වීම දෙද්දී ඒව ප්‍රයෝජනට අරගෙන අපිව හදා ගන්නවා කියලා අද දවසේ අපි තීරණයක් ගමු. ඒ සඳහා යාක්ෂා කරමු. සකල මෙවිල්ල දෙවි සම්විධානනි, අපේ ඔබ වහන්සේට පුදන මෙම පූපය ඔබ වහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබූ හේින්ද, පොළවේ සරුසාරයෙන් සහ මිනිසයන්ගේ ශ්‍රමයෙන් සෑදුණු හේින්ද, අප සඳහා ජීවනදායක පූපය බවට පත්වන හේින්ද ඔබ වහන්සේ ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. සකලම වෙලෙ දෙවි සම්විධානනි, අප ඔබ වහන්සේට පුදන මේ මිදිරස ඔබ වහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබූ හේින්ද, මිදිවැලේ පළදාවෙන් සහ මිනිසයන්ගේ ශ්‍රමයෙන් සෑදුණු හේින්ද, අප සඳහා ආත්මික පාණේ බවට පත්වන හේින්ද ඔබ වහන්සේ ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. සහෝදර සහෝදරියනි, මාගේ සහෝබගේ ආගය සර්ව බලධාරී දෙවිපියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාක්ෂා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සදාද, අපගේ තමන් වහන්සේගේ මුළු සුදු ස්වභාවයේ ත්‍යාපත සදාද, ඔබගේ හස්තවලින් සමිදානෝ මෙයාගේ පිළිගන්නාසේක්වා. දෙවි ස්වාමිනී, භාග්‍යවන්ත ෆ්‍රැන්සිස් මුනි
සිරි කුරුසි අභිරහසට සිය ජීවිතය එක්කල ශ්‍රද්ධාශීලෙන්ම සිරි කුරුසි අභිරහස මෙහි සිදු කරන පිණිස අපට වරම් දෙන මෙන් මේ පඬුරු පුදමින් අපි ඔබ වහන්සේගෙන් අවනත වෙලා සිටිමු. මේකදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම ලැබේවා. ආමේන්. සඳන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ හදවත් ඔසවන්න සමිදානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවියන් වන සමිදානන්ට ස්තුති කරමු. ඒ යෝග්‍ය හා යුතු වන්නේය. සුපරිශුද්ධ පියාණෙනි, සිළු බලති සදහතන දෙවි ස්වාමිනි, අප ස්වාමීන් වන ක්‍රිස්තුස් වහන්සේ මගින් සැම කල්හිද සැම තැන්හිද අප ඔබ වහන්සේට තුතිපිදීම සැබවින්ම යෝග්‍යය, යුතුය, සාධාරණය, ගැලවීම දායකය. ඔබ වහන්සේ ඔබගේ ශුද්ධවරයන්ගේ අනර්ග සේවයේ මගින් ඔබ වහන්සේගේ සභාව නිතිපතා නව ජීවයෙන් පළ ගන්වමින් අප වෙත ඔබ දරන දයා ස්නේහය පැහැදිලිව පෙන්වනසේක. එතුමන්ලාගේ උදාර ජීවිතාදර්ශය අප ඉදිරියේ දක්වා සදහතන ගැලවීමේ අභිරහසට ඇතුළු වීමට අප සුදුස්සන් කරන පිණිස එතුමන්ලා ඔබ වහන්සේ ඉදිරියේ අප වෙනුවෙන් කරන අයදීම් දයාබරව පිළිගන්නාසේක. එයින් ස්වාමිනි, අපිදු ශ්‍රදූතයන් සහ සියලු ශුද්ධවරයන් හා සමග එක්වී ඉමහත් සොම්නසින් යුතුව ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කරමු. සුවිශුද්ධ සුවිශුද්ධ සුරසේනාවන්ගේ දෙවි සමිදානෝ සුවිශුද්ධ අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. උත්කෘෂ්ඨ මණ්ඩලයෙහි හොසන්නා. සමිදානන් වහන්සේගේ නාමයෙන් වරණතුමානෝ භාග්‍යවන්තය. උත්කෘෂ්ඨ මණ්ඩලයෙහි හොසන්නා. එසේ ස්වාමිනිය වහන්සේ සැබවින්ම සුවිශුද්ධය, සියලු සුවිශුද්ධතාවල් පුත වහන්සේමය. එයින් වහන්සේගේ ආත්මයානන් අහසින් පත්වන පිණිමෙන් මෙම් පඬු මත වස්වා ඒවා පරිශුද්ධවත් කරන වෙන අයද සිටිමු. අපේසේ යදිනේ මෙම් පඬු අපූ දේශාප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වන සඳහාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාප්තියට තමන් පවරා දෙමින් පූපේ රැගෙන තුති පුදමින් ඒ කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න මක් නිසාදයත් මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රි භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලානේද රැගෙන නැවත් තුතිපුදා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න මක් නිසාදයත් මෙය අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයයි. පෞකමාව සඳහා ඔබ උදේසාද බොහෝ දෙනා උදේසාද එය වගුරනු ලබන්නේය. මාසිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසය අභිරහස මෙම පූපේ අනුභව කරන මෙම කුසලානෙන් පානය කරන සෑම විටම සමිදානනි, ඔබ වහන්සේ නැවත වඩින තෙක් ඔබ වහන්සේගේ මරණය අපි ප්‍රකාශ කරමු. එහින් සමිදානනි, උන්වහන්සේගේ මරණයේද උත්ථානයේද ස්මරණය කරමින් ජීවනදායක පූපේද ගැලීමදායක කුසලානේද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමෙහි සිටමින් ඔබ වහන්සේට තේවා පුද කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව අයද සිටිමු. සමිදානනි, මුල්ලොවෙහි පැතිර පවත්නා ඔබ වහන්සේගේ සාන්ත සභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප විශ්ව ඉන්දිරානන්ද, මැල්කම් රංජිත් නැමැති අපගේ රදගුරුතුමන්ද, එතුමන්ගේ සහායක රදගුරුතුමන්ලාද, සකල පූජක පිරිසද සමග එම සභාව දයාවෙන් පරිපූර්ණ වන්නට සලස්වනු මැනව. මෙම යාගයේ සඳහා බැතිබරව දායකත්වය දරන්නන්ගේ පවුල්වල සමිඳුන් කැඳවාගත් දයාබර දෙමාපිය නෑදෑ හිතමිතුරන්ගේ ආත්මයන් සිහිපත් කළ මැනව. ඔබ වහන්සේගේ පුත්‍රයන්ගේ ශ්‍රී මරණයට සහභාගී වූ ඔවුන්ට උන්වහන්සේ සමග උත්ථානයෙහි සහභාගී වීමටද වරම් දුන මැනව.
උත්ථානයේ අපේක්ෂාව තුළ සැතපුණු අපගේ සහෝදර සහෝදරියන්ද ඔබවහන්සේගේ දයනුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහිකර ඔබවහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකයේ වෙතට ඔවුන් පිළිගත මැනව අප සියල්ලන්ට දයනුකම්පා කළ මැනව භාග්‍යවත් දේවමාතාවන් වෙන කන්නේ මරියාවන්ද ඕතුමන්ගේ පෘථුසුද්ධවත් පතිවිශුද්ධ ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපෝස්තුළු වරුන්ද ශුද්ධ ජුසේවාස් මුනිදුන්ද සැම කල්හිම සදාකාලයේ සිට ඔබවහන්සේට ප්‍රශංසාව ගෙනදුන් සිරි ශුද්ධවන්තයන්ද සමග සදා ජීවිතයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද ඔවුන් හා සමග ඔබවහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබවහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද ඔබවහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සර්වබලධාරී දෙවි පියාණනි ශුද්ධාත්මයන් වහන්සේ හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටමත් වේවා. ගැලේම දායක අනපන්තින් ප්‍රගුණ වී දේ උපදේශයෙන් පුහුණු වී අපි ඩිතරව මෙසේ ආක්ෂා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගෙහි මෙන්ම ලැබී සිටු වේවා. අපගේ දිනදා භෝජනය අපට දානය කළ මැනව අපට වාද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවලට අසු වීමට අපට නොදී අයහපතින් අප මුදා ගත මැනව. සමිදානනි, සීල අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයෙහිදී අපට සාමය දෙන මෙන්ද අපි අවනතව අයද සිටිමු. එවිට ඔබවහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක්නිසාද රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේ. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සුවකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනි, ඔබවහන්සේ අපගේ පාපයන් නොතකා ඔබවහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබවහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට දයාන්විතව සාමයද සමගියද දානය කළ මැනව ඔබවහන්සේ සදහටම වැඩවසන සේක රජකම් කරන සේක. ආමෙන්. සඳන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපේ කිනකාට සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පවුහරණ දේව බැටළු පෝතකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පවුහරණ දේව බැටළු පෝතකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පවුහරණ දේව බැටළු පෝතකයන්නි අපට සාමය දුන මැනව. මෙන්න දේව බැටළු පෝතකයානෝ, මෙන්න ලොවේ පව් දුර්ලණ තැනන් වහන්සේ, උන්වහන්සේගේ බොහෝ ජනයට කැඳීම ලද්ද වූ භාග්‍යවන්තයෝය. සමිධානනි, ඔබ වහන්සේ මාතුලට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය.
ආත්මික ආකාරයෙන් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ ආඥාව සත්ප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසු සමිඳුනි මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශාවෙමි. ජේසු සමිඳුනි මාගේ හෘදයට වඩිනවා සොඳේ. ආමෙන්. සෙනගට නිබඳ පෙන්වතියා ගුණේ තවද පිරිසිදු සිත තියන්හට ඉවරයක් නැති මෙත් ගුණේ තවද පිරිසිදු සිත තියන්හට ඉවරයක් නැති මෙත් ගුණේ මාළගින් ඔබ සිටියොතින් මට දෙවියනේ ඇති දෙවියනේ මාළගින් ඔබ සිටියොතින් මට දෙවියනේ ඇති දෙවියනේ අපි ආශා කරමු දෙවි ස්වාමීනි භාග්‍යවත් ෆ්‍රැන්සිස් මුනි දරූ දයාව ශ්‍රද්ධාව අපතුල දල්වා ඔබවහන්සේගේ ප්‍රේමයේ රස දැන ගැන්මටද අප සොහොයුරන්ගේ ගැලවීම සඳහා වෙහෙසෙන්නටද අප ලබාගත් මේ පරිශුද්ධ භෝජනය අනුහසින් අපට වරම් දානය කළ මැනව මේකෙදි අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම ලැබේවා. ආමෙන්. සඳන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්වබලධාරි දෙවි මහෝත්තමයන් වන පියනන් වහන්සේද පුත්‍රයන් වහන්සේද ශුද්ධාත්මයන් වහන්සේද ඔබ සම ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා. ආමෙන්. යන්න සාමේ රැගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. මේෂදයාගේ සඳහා බැතිබර දායකත්වය ලබා දුන් හැම කෙනා උදෙසාමත් ඔබ නාලිකාවේ සේවය කරන උදෙසාත් අපි ආශා කරමු. නමෝ මරියනි, ප්‍රියපසාද පුණවන්තේනි, ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරේන ආශිර්වාද ලද්දේ ඔබ වහන්සේ ඔබගේ ශ්‍රී කුසේ පළවන්චි සුස ආශිර්වාද ලද්දාවුමේ සාන්ත මරියනි, දේව මෑණියනි, පාපිය පුදේසා දැනුත් අපේ මරණ වේලේදී ආශා කළ මැනව ආමෙන්. සාන්ත කෘතිය දයාලමේ පේසතුන ගලවා දේවා අපගේ දෙවි ස්වාමීනි පිතාගේ පුත්‍රයාගේ සුපිරි සාන්තගේ නාමයෙන් ආමෙන්. රෝගී තත්ත්ව වෙන නිසා දිව්‍ය පූජාවට යමර නොහැකිව නිවසේ සිට අපි සමග මේ ආගයට සම්බන්ධ වන ඔබ හැම කෙනෙක්ටම ජේසු පීඨයි. ජේසු පීඨයි පියනනි. සමගී තැන් සොයලා ප්‍රේමය සමගිය එහි යොදලා විශ්වාසය මද තැන් සොයලා බලාපොරොත්තුව ඇති කරමු ඔබගේ දැතේ ආයුධයක් වේ.